අපි දන්නවා අපිට විසි එක්වෙනි දට තියෙනවා ලොකු වගකීමක්, ලොකු කාර භාරයක් ක්‍රීඩක හැටියටත් ක්‍රීඩා උපදේශක හැටියටත්. මොකද මං එහෙම කියන්නේ 21 වෙනිදා මේ රට අපි හරි නායකට බාර දුන්න නැත්නම් මේ ක්‍රීඩාව එන්න එන්න පල්ලයට අපි දන්නවා. රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සරසතු සමට ජය සමගි රටක් ක්‍රීඩාව කොච්චර පල්ලයට කියලා මං හිතන්නේ මීට පෙර කතා ඩලස් අයියත් අපේ දෑසේ ජයසේකර මෙතුමත් කිව්වේ කොච්චර ක්‍රීඩාව කඩා වැටලා තියෙනවද කියන එක අපි දන්නවා. අපේ පාසල් පද්ධතියේ ක්‍රීඩාව මම ක්‍රීඩා කරන කාලේ තිබ්බේ පාසල් පද්ධතියෙන් ගොඩක් මේ ක්‍රීඩාව පල්ලයට ගිල්ල තිනු. ඒකට හේතුව අපිට කිසිම නායකයෙකුට කිසිම වැඩපළවලක් තිබුණ නැහැ ක්‍රීඩාව දියුණු කරන්න. නායකය ගොඩක් ආවා ගියා, නමුත් කිසිම නායකයෙකුට කිසිම වැඩපළවලක් තිබුණ නැහැ අපේ ක්‍රීඩාව කොහොමද දියුණු කරන්න කියලා. ඒ නිසා තමයි අපේ ක්‍රීඩාව එන්න එන්න පල්ලයට ගියේ. මට මතකයි අර්ජුන එල්ලා ක්‍රීඩාංගන කාලේ 96 ලෝක කුසලානයක් දෙන්න අපි 2014 T20 ලෝක කුසලානයක් දෙන්න, ඊට පස්සේ අපිට ජයග්‍රහණයක් ලබා ගන්න කිසිම තැනක අපිට ලැබුණ නැහැ. ඒකට හේතුව තමයි අපේ ක්‍රීඩා පද්ධතියේ පාසල් ක්‍රිකට් විතරනේ සීලම ක්‍රීඩාව එන්න එන්නම පල්ලයට ගිහින් ඒකට හරි වැඩපිළිවෙළක් තිබෙන්නේ නැති නිසා තමයි අපිට ඒ අවස්ථාව උදා වුණේ. අපි දැක්කා නායකයෝ එනවා පොරොන්දු දෙනවා, නමුත් කිසිම වැඩපිළිවෙළක දියත් කරේ නැහැ මේ ක්‍රීඩාව වෙනුවෙන්. මට බය නැතුව කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙළේ ක්‍රීඩාව දිනු කරන වැඩපිළිවෙළක් තියෙනවා. එතුමත් එක්ක සාකච්ඡා කරාම එතුමා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ ක්‍රීඩාව දිනු කරන්න. ඒ ක්‍රීඩාවෙන් තමයි අපේ අනාගතයේ දරුවෝ මේ රට බිහි කරන්නේ. ක්‍රීඩාවෙන් එළියට ක්‍රීඩා නොකරත් අන්තිමට ඔවුන් හොඳ පුද්ගලයෙක් තමයි මේ රටෙන් එළියට එන්නේ. මම අනිවාර්යෙන් දන්නවා 22 වෙනිදාට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ක්‍රීඩා විතරක් නෙමේ දරුවන්ගේ අනාගතයත් දියුණුවෙන් දිවට යන කියන එක ලොකු විශ්වාසයක් තියෙනවා. අපි ගත්තොත් පෞගේ හිටපු නායකයෝ ඔක්කොම අර පෙර කිව්වා වගේ ක්‍රීඩාවත් එක්ක ගිය හොඳම උදාහරණ මේ 2019 අපි තරුණ හැටියට ක්‍රීඩකයෝ කලාකරුවෝ ගොඩක් එකතු වුණා ලොකු විශ්වාසයක් එක්ක මේ රට හරි පැත්තකට ගියා. අපේ තරුණ මම හිතන්නේ තරුණයෝ පාරවල්වල චිත්‍රීටන් ඇඳා අපි තරුණයෝ හැටියට අපි ලොකු විශ්වාසය කරා 2019 රට හරි පැත්තට ගෙනියා කියලා. නමුත් අවාසනාවකට අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා ඒ රට නැවතත් තිබ්බේ තැත්තටම වැටලා අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් කරා. නමුත් ඒ නායකයෝ ඔක්කොම එනවා පොරොන්දු දෙනවා, නමුත් කිසිම වැඩපිළිවෙළක්. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි මේ වෙනකොට හැම වේදිකාවකම කතා කරන්නේ එතුමාගේ වැඩපිළිවෙළ. ඒත් මොකද එතුමාට බය නැතුව එතුමාගේ වැඩපිළිවෙළ ගැන කියන්න පුළුවන්. මොකද එතුමාට ශක්තියක් ඒක කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. නායකයෙක් එනකොට නායකයෙකුට විෂන් එකක් තියෙන්න ඕනේ, ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම වැඩපිළිවෙළක් තියෙනවා. මම හිතන්නේ පහුගිය කාලේ මේ වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ, හරි ප්ලෑන් එකක් තිබුණෙත් නැහැ. එතුමා බය නැතුව ඒ ගැන කියන්නේ හැම වේදිකාවකම එතුමාගේ ප්ලෑන් එක, ඒ විෂන් එක එතුමාට ඉෂ්ට කරගන්න පුළුවන් ලොකු ශක්තියක් එතුමාගේ පිටිපස්සේ ඉන්නවා. ඒ නිසා තමයි එතුමා බය නැතුව එතුමාගේ වැඩපිළිවෙළ ගැන කියන්නේ. එතුමා කියන දේ කරන නායකයෙක් කිසි දෙයකට බය නොවෙන්න නැහැ මේ ක්‍රීඩා උපදේශකවරු ක්‍රීඩකයෝ එතුමාගේ වැඩපිළිවෙළ දියත් කරන කෙනෙක් ලොකු විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම මට කියන්න ඕනේ අපේ මේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙන්න කියලා තරුණ තරුණියෝ. ඔයගලන්ට මේ වෙනකොට මම හිතනවා අපිට වගකීමක් තියෙනවා මේ මැසේජ් එක අපි යවන්න ඕනේ. අපි 2019 රැල්ලක් එක්ක අපේ තරුණයෝ ගොඩාක් රැල්ලත් එක්ක ගිහිල්ලා අපි එහෙම් පිටින්ම වරද්ද ගත්තා. ඉතින් මේ වැරදිච්ච දේ අපිට හදා ගන්න පුළුවන් හොඳම අවස්ථාව මේ. ඉතින් මම තරුණ තරුණියන් ඉල්ලා සිටිනවා එකතු වෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙළත් එකතු වෙන්න. එතුමාගේ වැඩපිළිවෙළට එකතු වුනත් අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන්. මොකද එතුමාට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත් ඇමතිවරු කිව්වා වගේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි ක්‍රීඩකයෙක් හැටියටත් මම අපේ කණ්ඩායමක් ඉදදී නායකයෙකුට හොඳ කණ්ඩායමක් සිටියුද මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. එතුමාට අපි ක්‍රිකට් වලින් ගත්තොත් මැදපෙළ ශක්තිමත්, ටේල් එන්ඩ් එකත් ශක්තිමත්, උඩත් ශක්තිමත්. කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. මෙතුමාගේ ජයග්‍රහණත් එක්ක අපේ රටේ දියුණුව ක්‍රීඩා විතරක් නෙමෙයි හැම අතින්ම දියුණුව වෙන කියන ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා එතුමාත් එක්ක අත්වල බැඳ ගන්න, එතුමාගේ ජයග්‍රහණය පිළිසිඳ හිට ගන්න. ඒත් එක්කම අපේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කර ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට 22 වෙනිදාත් පස්සේ ජයග්‍රහණ මාවතකට අපිට ඔක්කොටම එකට හිට ගන්න පුළුවන් ඒ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නියන්නේ සියලු දෙනාට. තෙරුවන් සරණයි.